සමන්තා චක්කවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සත් දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොකදං දම්ම සවන කාලු අයං පදන්තා දම්ම සවන කාලෝ අයං පදන්තා දම්ම සවන කාලු වැන් පදන්තා. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස තිරෝකුට්ටි සුතිට්ටන්ති සන්දිසිංගාට කේ සුච. දවාර බාහාසු තිට්ටන්ති ආගන්වාන සකං ගරන්ති සදා බුද්ධි සම්පන්න පින්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුන ධර්මයට අනුව අපේ ජීවිත අපි ඉනිවරදි කර ගණ්ඩෝනෑ අප ජීවිත සකස් කරග්ඩෝනෑ සංසාරික ජීවිතය කුමක් සිද්ධ වෙනවාද කෙනෙක අපි දන්න එනැහැ න්න ඒ දැනුම අපි ලබාගත යුතු තියෙනවා මේ ජීවිතය සාර්ථ කරගණ්ඩත් සසර ජීවිතය සූපත් කරගණ්ඩත් උතුම් නිියෝනිින් සැනසෙන්න්නටත් මේ ස්වභාවධර්මය තුළ තියෙන ක්‍රමවේදයන් මොනවාද කියලා දැන ගැනීම ඉතාමත්ම වටිනෝ මේ ධර්මය තුළ තියන ක්‍රමවේදයන් මේ ස්වභාවධර්මය තුළ තියන ක්‍රියාත්මකන ක්‍රමවේදයන් දැන ගැනම් වටිනවා අන්න ඒ අරමුණින් යුක්තව තමයි අද දවසේ අපි මේ ධර්මදේශනාවට ප්‍රේතවස්තුූ ආශ්‍රය කරගෙන සිද්ධ කරෙන ධර්මද දේශනාවක් අදදවසේ සිද්ධ කරන්නේ. ඒවගේ මේ දිනව අපි ප්‍රේතවස්තුූට අදාළව කතාතියෙන පනස් එක පිළිබඳව යම් විග්‍රහයක් කෙටිවිග්‍රහයකු සිද්ධ කරන්ඩ සූදානම් වෙනවා මම හිතන්නේ. කෙතක් උපමාකර ගත්ත ප්‍රේතවස්තු ම නැවත නැවත සමහර්ධවල් මතක් කරන්නේ. ඒ ජීවිතවලට කොච දේවල් එකතු කරගන්නඩ පුුවන්ද කෙත්තූපම පේත වස්තුයෙන් එකතු කරගන්නට තින වටනම දේතම අපි ගොව වගේ කියෙනෙ එක ගොවියා කෙත තියෙනවා බිජු තියෙනවා. ඒම් අපි වපු වැපිරිය යුතුව තියෙනවා ඒ වපුර ගන්න අය අපූරු වස්සයන්නක් ලබා ගන්නවා. ඒ වගේම තමයි බොහෝ පින්කරගත්තත් සමහර වෙලාවට මර්නාසන්න වෙලාවෙදී ඇතිවෙන කකුසලයන් හින්දා ඒ ඒ පින් මහිමයෙන් ලබාගත හැකිව තියෙන දිව්‍ය සම්පත්තා ආදිය පවා හීනවෙන හීනාත්මයක ඉපදු අවස්ථාවන් තියෙනවා. ඉතිං අපේ හිත්වල තියෙන අකුසල වේගය වරණාසන්න වෙලාවේදී යම් විදිහකින් ඉස්මතුවෙලා ආවුතුන් සිද්ධ වෙන අපහසුතාවයන් මොනවද කියලා. හොඳට තේරුම් ගණඩුන ඉතා හොඳින් තේරුම් ග්ඩුනේ පහවස්ථාවයන් මොන තරං නං, ප්‍රබල අකුසලතාවයන් බවට පත්වෙනවාද කියලා. ඉතින් ඒ හින්දම තමයි අපි මේවා බොහෝදුලට සාකච්ඡා කර්ඩ ඕන සංසාරික ජීවිතයේ දීර්ඝ කාලයක් තිස්සේ විපාකවින්ද ඒවා සැපවින්ද ඒවා ඒවට හේතුවෙච්ච පින් මහිමියන් කරගත්ත පව්ු මේවා බොහෝ වසයෙන් සඳහන් වෙනවා මේ ප්‍රේතවස්තුූ මානවස්තුවාදී කතා ප්‍රවෘති වල ඉතින් පේතවස්තුූ පිළිබඳව අපි මේ විදිර සාකච්ඡා කර ආය සැරයක් ගැඹරු ධර්ම කරුණු ටිකක් කතා කරලා ය පි පුළන් මානවස්තුන් ගැනතා කරන්න. මොකද පසුගිය කාලේ ද අපි සල්ලේක සූත්‍රය ඒ වගේම ලෝ සඥතලෝක සූත්‍රය ඒ වගේ සමාධිට්ටි සූත්‍රය ආධිබ හෝ සූත්‍ර ධර්මවලතියන කරුණු සභාස සූත්‍රය වගේ සූත්‍ර ධර්මවලතියන කරුණු සාකච්ඡා කරා. ඉතින් මේ වගේ දේවල්, වලට හිත යොමු කරවගණ්ඩ මේ විශේසයෙන් පාපයේ භයති කරගණ්ඩ මේ විසේසයෙන්ම ප්‍රේතවස්තුූන් ප්‍රබල වසයෙන් හේතුවෙනවා. අපි මාතෘකාකරගත්තේ අද තිරෝකුඩ්ඩ ප්‍රේතවස්තුව පිළිබඳවයි. මේ මාන්තෘකා කරගත්ත ගාතාහෙම තේරුම තමයි ඥාති ප්‍රේතයෝ තමන්ගේ ගෙවල්ලොලට ඇවිල්ලා බිත්තිවලින් පිටත ඉඳගෙන. එතකොට සන්ධස්ථානවල දොරවල් සමීපයෙහි ඇකැන ධාරවල ඇතුල තැංවල ඒක තැංවල ඇැඳිලා පිම්බලාපොරොත්තුව ඉන්නවා. ඉතිං ඒවා සමීපේ ඉන්න බවතමයි මේ ගාතා ධර්මය සඳහාවෙන් ඉති මේකේ බොහෝ ගාථධර්මය අන්තියනො මේවා විග්‍රහ කරගමු ඊට පෙරාතුව නිධහන කතාව සකච්චා කිරමයි වටින්නේ ඒවත් එක්ක අපි ධානව අවධානය යොමු කර ගත යුතු ස්ථාන කීපයකට ප්‍රධාන අවධානය යොමු කළ යුතු තියෙනවා. ඒවා මම පොඩ්ඩක් වැඩිපුර ඉස්මතු කරලා සාකච්ඡා කරන්නම් හැමෝම තමන්ගේ ජීවිත පිළිබඳ බයෝපදවාගණ්ඩෝ නෑ සිද්ධ කරන දේවල්ල අපි දන්නේ නැහැ. අපි පින් පවුල විපාගතතියනො ලෝ කිව්වට අහවල් පිනේ හවල් පාපේ තියන විපාකමුණුවද කියලා හරියටම දන්න නහැ තින් හුඟක්ඒවගේ දවල් එක තුකරගන්නට ලුවන්කම තියෙන මේ පේතවස්තුව පිළිබඳව අපි හොඳින් සාකච්ඡා කිරීමෙන් මීට කල්ප අනු දෙකකට පෙරාතුව කියයි සඳහන් වෙන්නේ කාසිපූරී නම් නගරයක් තියෙනවා මේ නගර ඉන්නවා ජයසේන කියලා රජ්ජර කෙනෙක්. මේ ජයසේන රජ්ජරුවලට ඉන්නවා දේවයක් ඒ දේවගේ නම සිරිමා දේවිය මේ එක තමන් නිධන කතාව එතකොට බදුපාණන් වහන්සේගේ බෝධිසත්ව අවධිය බෝධිසත්වයන් වහන්සේ පිසදගන්නේ මේ කාසිපූර කියන නගරයේ ජයසේන රජ්ජුරුවන්ටත් සිරිමාදේවටත් දාව තමයි මේ පින් අන්ත බෝධිසත්වයන් වන්සේ පිළිසිත ගන්නේ. ඉතිං මේ පිළිසිඳගෙන මොකද කරන්නේ මේ ලෝකයට බිහිවෙලා වැඩිවීට පත්වෙලා වයසේදී සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණට පස්සේ පුස්ස බුදුපියාණන් වහන්සේගේ ගිහි කල පියතුමා පි දන්නවාන එක නියමයක් තියෙනවා ඒ මවතුමය දින හතක් කැවෑමෙන් මේ ලෝකෙන් සමුගන්නවා ඒ නියමයහක ඉතිං ඒ ක්‍රමවේදයක් සිද්ධ වෙන සිද්ධියක්. හිළඟට ති මේ පියාණන් මොකද කරේ මේ ජයසේන රජ්ජුරුවෝ මගේ පුතාතමයි බුද්ධත්වයට පත්වනය කර කිස්සීම කෙනෙකුට බුදුහාම්දුුවට සලකාණ්ඩ දෙන්න ඇතුව බුද්ධ පස්ථාන සිද්ධ කරනවා දානයක්වත් දෙන්නේ නෑ කාටුවක්වත් දෙට සියල්ලම තමන්ගේ සියතින්ම සිද්ධ කරනවා. එතකොට දැන් මවගේ නැගනයට බුදුපියාණන් වහන්සේගේ බෝධ සත්තාවදයේදී ඒ සිරිමාදේවියගේ නැගනයටටින්ව පුදකුමාරවරු තුන් දෙන. මේ පුතාලට ඕන වෙනවා බුදුරජාණ වහන්සිර පස්ථාන කරන්න. ඉතිං තමන්ගේ පියතුමාගින් වාරයයක් කිල්ලනව අපට බුදුරජාණන් වහන්සිරු පස්ථාන කරන්න දෙදඩ. කොහොමෝත්ම අවස්ථාවක් ලැබෙන නෑ. කිසිම විදිහකින් අවස්ථාවක් ලැබෙන නෑ දෙන්නේ නෑ ඒ ඒ තරන් තදිින් අල්ලාගෙන ජයසන රජුරුව පුස්ස බුදුපාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු සිද්ධ කරමින් කටයුතු කරනවා. දැන් මේකට උපක්ක්‍රම සීලීව මේ දරුවතුන් දෙෙන මොකද කරන්නේ. පිටිසර ගම්බද ප්‍රදේශයක කැරල්ලක් ඇතිකරුණවා. විසාාල කැල්ලක් ඇතිකරනවා මිනිස්සුන්ගේ ඒ කැරැල්ල ඇතිකරවලා ඒක සංසිින්දවන්ඩ මේ පුකුමාර තුන් දෙන්න රජවරුව යන්න නෑ බුදුහාදුුවන්ටු පස්ථා කරන තියෙ හිද. මේ පුදකමාර තුන් දෙෙන මොකද කරන්නේ මේ උපස්ථා උපස්ථාන කරන රජ්ජරුවන් උපස්ථානයේ හිතියලා පුත්කුමාරුවරු තුන් දෙෙන පිටත් කරනවා. ඒ කැරැල්ල මැඩල එන්ට කෙති තාම සාර්ථකවමකු පපක්‍රම සීලිව කරපු හින්දා. ඉතාම සාර්ථකව මේ කැරැල්ල මැඩලා මේ තුන් දෙෙනාවට පසේ ගොඩා ස්තුූති කරලා කැමැති දෙයක් ඉල්ලන්ට කියලා කියෙනව රජ්ජරු. ඉට පස්සේ මොකස කරන්නේ. රජ්ජරුව කොහොමත්ම හිතපු නැති දෙයක් තමයි මේ පුදකුමාරවරු ඉල්ලන්නේ මොනාද ඉල්ලන්නේ බුදුහාන්දුුවන්ට පස්ථාන කරන්න අවුරුදු හතා ක ෝ නැකිල ල්න්න කට කොහමමාත්ම රජුරු කැමති වෙන්නේ ඕනමදයක් කිල්ලට කියලා කිවට මේ කරන්න දෙට බෑ කියලා ලොකුවාද විවාදයක් ඇති කරගන්න ට පස්සේ අවුදු හයක් දෙට කියන බෑ පහක් දෙන්ට කියන බෑ හතරක් දෙට කියනෝ බෑ කියවා තුනක් දෙක් එකක්වත් එක අවුදක් අපට බුදුරජාණන්සිට පස්ථාන කරන්න දෙට කියෙන බෑ කියනෙන මස නමයක් අට කහ කොහොමහිලා අන්තිමට මාස තුනකට කැමතිෙනවා. ඊට පස්සේ මාස තුනයේේදී වස් වසන්ට කියලා බුදුරජාන් වන්සිට ආරාධනා කරනම බෝධි සත් යන් වහන්සේගේ දෙවනි මව්ගේ දරුවතුන් දෙනාමකද කරන්නේ. මුදලිතුමෙක් ඉන්නවා ඉතින් මුදලිතුමාව මුල් කරගෙන. එකලොස්දාහක් ඒ රටේ වැසියන් එක් එකතු වෙලා බුද්දු පස්ථානය පිළියල කරනවා. ඉති මේ විදිහට මාස තුනක්ක කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා දරුවතුන් දෙනයි දලිතුමයි කට්ිය එක තුළ බදුජාන් වන්සට ප්‍රස්ථාන කරනවා. මෙහෙම උපස්ථාන කරමින් ඉන්නකොට මේ එකලොස්දාහක් වැසියන් කිසිීම විදිහකින් ශ්‍රද්ධාවක් නැති අය කිසිමෝදයකින් සද්ධාවක් නැති වැඩි පිරිසක් ඉන්නවා. මේ පිරිස බොහොම අකමැත්තෙන් තම පස්ථාන කරන්නේ. එතකොට ඔන්න අපිට දැ ඒ එක එක දේවල් ගැන හිතන්ඩ අවස්ථාවන් එනවා. එක මේ හැමදේකම ගෙන ගණඩ දෙදත්තින බලහත්කාරයෙන් සල්ලිදීලා මොන රැකියාවක් විදිහට මේ වගේ දේවල් කරන්ඩ මිනිසුන්ම පෙළැවීමේ තියෙන භයානකකම. එකලොස්දාහක් වැසියන් අතරේ වැඩි දෙනෙ හිටිය සදධාව නැති අය. මේ සද්ධාව නැති පිරිසමොකද කරන්නේ මේ දංවැට හොරකංකරා. මේ උපස්ථානය කරන දේවල්ට ධනසාලාව නැත්තන්ගේ මුදල් හොරකංකරව්වා ඒ මුදල් හොරකන් කරලා ඉතරක්නේ අන්තිමට දංගට ගිනිිතියන්න මට්ටමටම ආවා ඒ වගේ දේවල් පවා සිද්ක කොම මුත් මේ දරුතුන් දෙදනමොගදරේ බදු හදුරගගේ පස්ථාන ැත්වන ඒව පිළිවනට සිද්ධ කරා ඉතිං මේ ඔක්කොම සිද්ධරග සිද්ධරට පස්සේ සැදැහැවත් අය සැලකවා සැදැනැත්ති අය හොරකං කරලා කටයුතු කරා ඉතිං ඒ මුදරිතුමා තව බාණ්ඩාගාරික් කෙනෙ කිටිය මේ ඔක්කෝම මේ රජකුමාරවරු තුන් දෙෙන ති ටිකාලයකනරු බදුරජන්හන්සේ පිරිණවන් පෑවා රජකුමාරවරු බාණ්ඩාගාරික මුදරතුමා ඇතුළු සැදෑහැතිීව බුද්ධ පස්ථාන කරපු සියලු දෙනා දිව්‍යලෝකල ඉපදදුනා ඒවගේම අ හොරකං කරපු අය නිරයේ ඉපදුනා. එතකොට දිව්‍යලෝකල ඉපදුණ අය දි්‍යලෝකෙන් දිලෝකයට දිව්‍යලෝකෙන් දිව්‍යලෝකයට චුතවි චුතවෙවී අනූනව කල්පයක් සැරිසැරුව කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට කල්ප ගානක් මේ විදිහට දීවලෝකෙන් දීවලෝකෙට ඒ අය චුතවවී කටයුතු කරනකොට අපාගත වවන් මොකදවෙන්න අපායම රැදිරයන්ද අපායඟ පායට මාරුුවෙී අපා එඟපායට මාරුවි. මේ අනුකල්පයක කාලයක් තිස්සේම, කටයුතු කරා දුක්විදඳින්ට වුණ අරකට්ටිය සැපවින්ද මේ කට්ය දුක්වින්ද. ඊට පස්සේ මේ බද්‍රකල්පයේදී කාශ්ප බුදුරජාණන් වහන්සගේ කාලේ අර නිරි සතුන් ප්‍රේතයන් වෙලා උපදිනෝ. ප්‍රේතයන් වෙලා ඉපදිලා බලනොකොට බොහෝ ඥාතීන් පින් දෙෙනවා ප්‍රේතයින්ට තම තමන්ගේ ඒ ඥාතින් ඒඒ ඥාතින් අනුගමනය කරගෙන අපි නමින් විපරලෝගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් මේවා කියලා බොහෝ පින්කන් කරලා පින් දෙෙන ඇබැයි මේ ප්‍රේතඉන්ට පින් දෙෙන්ට කවුරුවක්වත් නෑ අකුසලේ තරම ප්‍රබල වුණ හම ඥාතීන්ටත් පින් දෙට අමතක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අකුසේ තරම ප්‍රබලු හම පින් බලාපොරොත්තුව හිටියත් පින් ගඩ පුළුවක මක් නෑ. යස කාස බුදුරජාණන් වහන්සේ අභිියසට මේ ප්‍රේතතිය පැමිණිලා හනවා පිට පින් දෙන්නට කවරුවක්වත් නෑ මොක්ද වෙන්නේ කවරත් අපට පින් දෙන්නේ නැද්ද කියලා. විමසපු හාම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කාගෙන්වත් පිහිටක් ලබන්නට. පුළුවන්කමක් ඇත්ත නෑ කියලා. ඒ තරම් පහපය ප්‍රබලයි. පින් ගණ්ඩ පුලුවන්කමක් ඇත්ති නෑ. අන්තිමේදී සඳහන් කරනවා තවත් කාලෙකට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ නක් පහළ වෙනවා ගෞතම බදුරාණන් වහන්සේ කියලා. ඒ කාලෙද ඒ බුද්ධ සාසන ඒ බිම්බිසාර කර රජ කෙනෙක් පහල වෙනවා. අන්නේ බිම්බිසා රජුකෙන් ඔන්න පිහිටක් ලබාගණ්ඩ පුලුවන්කම තිවා. ඥාති පිහිටක් ලබාගණ්ඩ පුළුවන් වෙන්නේ. ගෞතම බුද්ධසාාසනයේ බිම්බිසා රජරුවන්ගේ කර කාශප බුදුරජාණ වහන්සේ සඳහන් කරනවා. ඊට පසේ එතන ඉඳලා බුද්ධාන්තරයක් කාලයක් එස්සේ ප්‍රේදදුක් ඉඳගෙන මේ සත්තුන්ට ඉන්ඩයෙනවා. ඇයි මෙහෙම වනේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේදී. කල්ප අනු දෙකකට පෙර. පුස්ස බුදුරජාන් වහන්සේගේ කාලයේදී දංවැට හෝරකන් කරා දංගෙට ගිනිි තිබ්බා ශ්‍රද්ධාවෙන් දුන්නදේ විනාස කරා ඒ වගේ ඒ කැන බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කරපු සත්කාරය ඉවසන්නේ නැතුව කටයුතු කිරීම නිසා තමයි මේ මෙච්චර කාල් කල්ප අනුවක් නිරයේ පැහිලා තව බුද්ධාන්තරයක කාලයක් තිස්සේ ප්‍රේතය වෙලා ඉපදිල කටයුතු කරඩුුණා. ඉතින් ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ මේ කාලය අපේ කාලය එළඹ එලබනාට පස්සේ අර ජනපද නායකයා ඉපදුනාා විේසයෙන් රජකුමාරවතුන් දෙෙන ජටිලයන් වෙලා ඉපදුනා ගයාශීර්ෂයේ ඉතින් මේ ජටිලියයන් දමනය කරලා ඒකටටය තපස් ප්‍රෞද්ධාවෙන් පැවිදි වනා ජටලයන් දමන කර බදුරජාණන් වහන්සේ ඉළඟට අර අපි කලින් සඳහන් කරපු ස්ස බදුපාණන් වහසේටු පස්ථාන කිරීම සඳහා පත්කරපු ඒ ජනපදයේ මුදලිතුමා විදියට කටයුතු කරපු ඒ උපාසකයා එප දෙෙනනවා බිම්බිසා රජරුව වෙලා. ඒවගේ බාන්්ඩාගාරික බවට පත් වෙලා කටයුතු කරපු සද්දා සම්පන්න පුද්ගලයා විසාක සිටුවරයා වෙලාපදිනවා. ඔහුගේ බිරිඳ දම්මදින්නා සිටුදුව වෙලා උපදිනවා. එතකොට අවසේෂ පුර්ෂයෝ ිමිසා රජුරුවන්ගේ පිරිවර වෙලා පදින. බලඩ සසර කරපු පිින්හින්ද මේ දිවලෝකයේ ඉපදිලා හිටපු අය. බුද්ධ සාාසනයි අර රජකුමාරුවරු ජටිලකු මාර්රයන් වෙලාපදනවා. අ මුදලිතුමා බිම්බිසාර රජ්ජරු වෙලාපදදිනවා බාණන්්ඩාගාරික විසාක සිටුවරයා වෙනවා බාණ්ඩාගාරික බිරිඳ දම්මදින්නා සිටදුව වෙනවා. අනෙකු ශ්‍රද්ධායග පස්ථාන කරපු කට්ටිය බින්ම්ි සා රජර වන්ගේ පිරිස වෙලා පපදදිනවා. ප්‍රේතයෝ අර අසද්ධාවෙන් කටයුතු කරපු දංවැට හොරකං කරලා නිරයේ පැහිලා ප්‍රේත වෙලා එපදිච්ච කට්ටියේ ඒ තාමත් ක්විඳමින් කිසිීම පිහිටක් නැතුව ඉන්නවා. මෙන්න අතරවාරදදි බලාගෙන ඉන්නන්නේ දැන් ිබිසාර රජුරුව කොයිලාල හරමියට පින්දී කියලා. ඉතිං බිම්බිසා රජුරු මහා දානයක් පවත්වන බුදුරජාණන් වහන්සේට. බිම්බිසා රජරුවන්ට බැරි වෙනවා පින් දෙෙන්ට. ඒක මතකෙලා යන ඥාතින්ට පින් දෙෙන්න. ප්‍රේතයෝ බහෝම කලබලවෙන ඇති බොහොම දුකෙන් ඉන්නේ අනුන්ගෙන් යැපිලා ඉන්න මිනිස්සුන්ට අනුගේෙන් යැිලා ඉන්ඩ සිද්ධවෙලා තියෙන මනිසුන්ට තමන්ට ලැබෙන ලාභයන් අහිමි වෙනකොට අහිමි වෙනවෙයි කියලා බය වෙන කොට පුමුව දෙෙර කලබල වෙන අනුසලෝකෙත් එෙ මයි ඒහින් ද අපි හැම බලන්ඩුවන් නන්ගෙන් යපෙන් නැව තමන් ස්වාදීනව තමන්ගේ ජීවිත සකස්කරගන්ඩ සසර ජීවිතය පවා ස්වාදීන. අනුන්ගේ පින් ලබාගණ්ඩ වෙන්නේ තමන් පින්කරගත්ත නැති වුණු හම ඒක අපි කලින්මත් මදක් කරේ කෙත තියෙනවා නං බිජුතියෙනවා නං මනුස්‍ය ජීවිතය කියන්නේ ගොවයා බුදුහාමුදුර දේශනා කරපු උපමාව කෙත කියලා කියන්නේ බොහෝ පින්කරගත්ත රහතන් වහන්සේලා ඇතුළ පින්වන්තයින් බිජු කියලා කියන්නේ බීජ කියලා කියන්නේ තමන් හරි හම්බ කරගත්තද එතකොට ගොවියා කියන තැනැත්තා තමන් හරිහම්භ කරගත්ත ද මේ කෙතේ වපුරඩ එක දන්දිනවා ආදීවසයෙන් සව්පසයෙන් උපස්ථාන කරමින් කටයුතු කිරීම තමයි එකෙතේ වපුරනනා කියලාක කියන්නේ. එතකොට තමයි අස්වැන්න ලැබෙෙන අස්සන්න තමයි ඊළඟ භවයන් සාර්ථක වීම. එක තමයි පලවෙනීම කෙත්වූපම ප්‍රේතවත්තුවය සඳහන් වෙන කාරණයිති ඔබ මේ පින්වන්ත ඔබ කල්පනා කර්ඩෝ නෑ මම වපුරල ඇද මේ වෙනකොට ම දන්දීලා ඇද්ද දන්දිනක කොචර අමාරුද. කොහොමනමු දීම කෙේ ත් මේ වගේ වැරදිනං කරගටිපා දංන්නට හොරකන් කිරීම ආද දේල් සිද්ධ වනොත් විශාල කාලයක් නිරයි පැහැන්ට සිද්ුව වෙනවා විසේෙන් භික්‍ෂූ වහසේලත් එකක ගණදන කරද්දි හරම පරිසමෙන් කරන්නුන සමහාර ඇත්තෝ අද ත්න් රහතන් වහන්සේලා අරමුණු කරගනම දම්පින් කරනවා. දන්නවද සසාංගික ධානයක් දෙනවා කියන සාංගික දාානයක් දෙනව කියර කියන්නේ සසාංගික දානයදී කියවෙන. ැරුත්ම කගලන් ආද සීනාස්ත්‍රාණන් වහන්සේලාගේ පටන් අනාගතය බිහිවෙන අන්තිම සංඝ්‍ය වහන්සේ දක්වා මේ සියල්ල පූජා කරනවා කියලා එම පූජකරපු දේවල් කවරු හෝ හොකං කර ගැනීම හො මක් කිරීම ඔය වගේම යම් කිසි විශාල පාපයක් සිද්ධ වෙන්ඩ හේතුවෙන්ට තින ඉඩකඩ ගොඩක් වැඩි කොමා බිමිසා රජරුවන්ට දැන් පින් දෙෙන්ට බැරවෙන කොට එදා රාත්‍රියයේ රජමාලිගාවේ මහා කාල කෝලහල කාලකෝලහල ප්‍රමාණයක් ඇතිවෙන මොකද. දැන් බිමිසා රජුර බදුරජණන් වහන්සේට දානය පිළිගන්නන වෙලා වෙනකොට මේ ප්‍රේතයෝ ගැන සඳහහා වෙනවා අතුරු සිදුරු නැතුව දොරව උළුුවහුවල දොරටුවල ගේටුවල ප්‍රාකාරයෙන් පිට තිරකුඩ්ඩ කියලා කියන්නේ තාපෙන් පිට. ඒඒ පැතිවලට වෙලා හන්දිවට ල ඉන්න දැන් පින්දේ දැන්පින්දේෙ ඇතකට ැවීමනකොරවා කලබල වෙල රාත්‍රී මොකද කරන්න බිහිසුුණු සබ්ධඇති කරනවා බිහිසුුණු දර්ශන මපානවා එක ඒ එක දෙවල් කරන්නට ගන්න බිමිසා රජු බය වෙලා පහුන්ද දේ බුදුරාණන් වහන්සේෙන් ගිලා මසන ොක්ද මේ සිදවන කිය බදුාන් වහන්සේ මොකදකයන් ිසා රජරුවන්ට සම්පූර්ණ නිධාන කතාව දැගත් මේ සාකච්ඡා කරපු කතාව සඳහන් කරනවා මෙන්න මේකයි කාරණාව තුමා පින් දෙෙනකම් තමයි මේ කට්ි ලාග ඉන්නෙ කෙලා එනම් මේ අදත්තියනවා කතාවක් මේ සමාජයේ පින් දෙෙන්ඩපා ප්‍රේහතයෝ ලංවෙනවා කියලා ඇ මියගිය මේ පරලෝගයාය ලංවෙනවා නමුත් තිරෝකුඩ්ට සූත්‍රයට අනුව තිරකුට ප්‍රේත වවස්තුවට අනුව අප බලගො හොඳට තෙෙනවා ලං වෙන්න පින්දුන්න නැත්තා. කිට්ටු වෙන්න දොරවල්වොට එන්නේ ඒවට එන්නේ ඒ ඥාතින් ලඟට එන්න පින් දෙනකං පින් ගත්ත ගමන් මේ කට්ටිය ලැුණනොත් ඒ එකට ඒ හුඟක් අය ප්‍රේතාත් මලින් මදෙනවා අඩු පාඩු සකස් වෙනවා මේ බලන්ට ඉට පස්සේ වෙච්චද. ඊට පස්සේ ඒ වෙලා මිවිිරජුලහන දැන් පින්දුන්න රයනාව කියලා ඊට පස්සේ බදුරජාන්සේ දේශනා කරනවා දැම්පින් දුන්න හරයනවා කියලා ඉට පසේ මොකද කරන්නේ ඉක්මනින් නැවතවාරයක් බුදුරජාණන් වහන්සේට මහා සංගලත්ඇත් එක් නිවසර වැඩම කරන්න කියලා මහා දාානයක් දෙනවා මහා ධානයක් දෙන්නේ අරමුණු කරගෙන මේ ඥාතින් අරමුණු කරගෙනමයි දෙන්නේ. එකකන්නේ එහි පූරජේතනාවත් මුංචන චේතනාවත් අපරචේතනාවත් සියල්ලම ජාතින් අරමුණු කරගෙන කිසිම දෙයක්න මිය පර්ලෝගිය පින් බලා පොරොත්තිවෙන ඥාතිීන් සඳහකිලෙන හිඳ දාන පටන් ගත වෙලා විඳලා පින්දීම සිද්ධ වෙනවා ඒ වෙලා ඒ වෙලා ගාථ කියල පින්දීමක් වඩ අවශ්‍ය වෙන්නෙ හැ මොකද අරමුණු කරලා තිය එතන හින්ද ඒක වෙනවා. ඉට පස්සේ ඒ වෙලාවේ මේ ඥාතිී නරමුණු කරගෙන දෙන මේ දානයේ දී බුදුරජාණන් වහන්සේට පැන් පිළිගන්න වන කොට බුදුරජාණන් වන්සේ බුද්ධ ක්‍රමුක මහා සංගරත්නයට පැන් පිළි ගන්නන වෙලා වෙනොට අර බුද්ධාන්තරයක කාලයක් තිස්සේ ප්‍රයතුය වෙලා හිටිය. අනු කල්පයක් තිස්සේ නිරයේ පැහිච්ච මේ නිරිසත්තුන්ට එච්චර කාලෙකට පස්සේ පැන් පහල වෙන පින්නත්. කකුණු පහළ වෙනවා සීතල පොකුණු ඒකයන්නේ පිපාසසන් සින්දවාගන්්ඩ නාන්්ඩ ඒ සියලු දේට අවශ්‍ය කරන අපූරු පොකුණු ආදිය පහල වෙන ඉතිං මේ පැම් පිළිගන්න කොටම. ආහාර ජාති පිරිගන්නකොටම නොයෙකු දි්‍ය ආහාර වැනි ආහාර පහළ වෙනවා එ එසැනින්ම එක නෙහීම පහළ වෙනවා. හරි ඒක තමයි පසුවතියන ගාතා ධර්මෝලින් මේ බව සඳහන්කරනව බුදුරජාණන් වහන්සේ එතකොට එකනෙහිම පහළවෙනවා ආහාර ආදිය ඊළඟට සෙනසුන් පූජා කරනකොට මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ චීවර සේනාසන පූජා කරනකොට මේ ප්‍රේතීන්ට වස්ත්‍ර පහළ වෙනවා එ විතරන්නේ විමාන පහළ වෙනවා ඉතින් මේ මිය පරලෝගිය අයයට සුවපත් භාවයට පත්වෙනවා මේ දානයක් එක් අන්න එතනින් පස්සේ තමයි මේ සූපත්භාවයට පත්වෙන තත්ත්ය පේන්ඩ බුදුජාන්ස අධස්්ාන කරන බිම්ිසා රජරුන්ට පියවියහෙන් දකිනවගේ මේ විසිදධ වෙන වෙනස දකිින්ට පුළුවන් වැඩ කියලා ඉතිං මේ ප්‍රේතිීන්ගගේ තියනෙ මහා විරූපී පෙනුමක් භයානක පෙනුමක් කෙඩඇරි වෙලා ගිය ඉතාමත්ම පිහිසුණු මුහුණු තියන බිහිසුණු පෙනුම තියන කූර් ගතිතියෙන මොකද ඊරිසියාව ක්‍රෝධය වෛරය මේගේ දේවල් පිරිලා අර දංවැට හොරකං කරලා ඒ ද දංගට ගිනිතියලා මේ වගේ ක්‍රෝධයෙන් වෛරයෙන් සිද්ධ කරපු මේ දේවල් හන්දා මේ කට්ටිය නිරයේ පැහලා නැවත ප්‍රේතලෝකය පහල වනකොරත් පහල වෙන්නේ තාම දුකිිත සත්වෙලා. කුසගින්නේ පිපාසාවේ සීතයේ ඌස්නයේ. අධ්‍යික්කත් තර දුක්වි දින පිරිසක් බවට පත් වෙලා හිටිය මෙ අයට මේ ධානයත් එක්ක මොකද වෙන්න මේවාගේ සැපසම්පත් පහලයිනෝ. ඉතින් මේකින් පසේ ගාතාධර්ම සූත්‍රයට අදාලව මේ ප්‍රතවත්ව අදාලව තින ගාතා ධර්මයන් පිබඳව ංහිතය අප බොහෝ වෙලාවට අපේ කනට ඇහිලා තියන ගාථතා ධර්මයන් තමයි මේ පේතවස්තුය තියෙන්නේ මොකද දානමාන දෙන හුඟක් වෙලාවට ස්යින්නාංසල පාවිච්චි කරන්න මේ ගාතා ධර්මයන්. ඉතින්, අපිට මෙහි ආදර්සයක් කොට ගතයුතු දේවල් බොහෝමයක් තියෙන අප පින්නදි පාපේ බයවපදවා ගණඩම ඕනෑ. පුංචි දෙයක් ඇති සංසාර ජිවිතය ලොක දේවල් බවට පත්ෙන්ට පොඩි දෙයක් ඇති. අපි නොහිතන අපේ මේ වර්තමානයේ ලාභයට වාසියට අපි සමහර වෙලාවට ඔන්න ඕන එකක් උුණදයන් කියලා සමහර වෙලාවට පොඩි දේවල්. ඉතාම පුංචි තෘප්තියක් සඳහා සමහට අපිතු මිදිගෙඩියක් අපිහිතමු. ෙඩියක් අපිහිතමු කිසල් ගෙඩියක්කේ ගේ තියෙන එක මාත්‍රිය වෙලාවකට ලබන මාත්‍රිය සැපයක් විතරයි. මේ මුවත්වාරය ඉඳලා උගුරදක්වා දිවේගෑවීගෙන යන කොටසේ විතරක් රස දැනෙන. එතිනි ඉහැට එක සම්පූර්ණයෙන් ඉවරවෙන පුංචි සැපයකට සමහට ආහාර හරක කරන වරූපයක්ත්ති නවා. එඉඳ භික්‍ෂූන්හන්සේගේ අවසරයක් නැතුව විසේසේම භික්ෂන් වහන්සේට පූජා කරලා තියෙන දේවල් භාවිතා කිරීමේ ඉතාම ලොකු භානකමක් තියෙනවා. ඒවා දන්න මිනිස්සු අදටත් අඩුමතර්මින් අතීතයේදී මත කැති දැන් සියලුදේ අමතක වෙලා මිනිස්සු කටයුතු කරාට. පන්සල් වත්තක ගාතයන ගෙඩියක් කඩාගන්නෙ වක්වත්නැ අපේ මුතුන්ම් ිත්තන්ගේ කාලේ දේ විතරක් නෙවි. ොකද මේ පේතවස්තු විමානවස්තු පිළිබඳව මෙහිදුමහා රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරාට පස්සේ. ේශනා කරන්න දෙන මහිතන ඒ දේශනාවල් මක පරම්පරාවෙන් අපේ මව්පියන්ගෙන් දරුවන්ට ඒවිදියට අපිට ඇහිල ඇහිල තමයි මේ ආසන්න කාලයක්නකා මේවා හරියට ක්‍රියාත්මක වුණාපින් නැති. අපිට මතක තියෙනවා අපේ සිය ආච්චි අපේ පරම්පරාවල ඉහල අය පහැදිදිියෝ පන්සල් වත්තට ගිහිල්ල එහි තියෙන ගහක ගෙඩියක් කඩාගඩ දෙන්න නෑ අපි පුංචි කෙනෙකටක් පේ ගෙියක්වත් කන්න දෙන්නේ නැෑ. තර ආපහු එනකොට පන්සලලඟ තිබුණා මේ පඩිපෙර ළඟ ගලක් එතන තිෙන්නේ කකුල් දෙක හොඳට පිහි්ඩ ඒමකද වැරදීමකින් හරි වැලියටයක් හරි පන්සල් වත්තයෙන් එලියට ඒ කියන බය තියෙනවා. ඉතින් ඒවා චේතනාවකින්නේ මෙහෙම කකුුණත් වෙන්න නමුත් පරිසං වෙන සුරුපය බලන්ඩ. ඉතිං ඒකන්ද අපි බලමු පොඩ්ඩක් ගාතා ධර්මල අන්තර්ගතය පිළිබඳවත්න් බලපුොහම අපිට පොඩ්ඩක් සමීපගා ධර්මයන්තියන පළවි ාතා ධර්මයි මාත්‍රකාර ගතේ තිරෝකුට්ටේසු තිට්ටන්ති සන්දිසිංගාට කේසුච. දවාරභාසු තිට්ටන්ති ආගන්තුවාන සකංගරන්. ඥාති ප්‍රේතයෝ තමන් ඒ ගය කරා ඇවිල්ල අපේ ෙවල් කරා ඇවිල්ලා බිත්තියෙන් පිටතිද සන්ධස්ථාන වලද. එකැ ඒ තැන්තැ තුම්මන් හන්දිවල දොර සමීපයේ. ඉවාෙනකයි මේ එකක තේරුම එක කටි ඇවිල්ල ඥාති ප්‍රේතියෝ හෙම ඇවිල්ලා ගෙට බැල්මදාගෙන ඉන්නවාෙනක තමයි මේක තේරුම. පහුතේ අන්න පානම් හි කජ්ජ බුද්ජය උපට්ටිතේ. න තේසං කෝචී සරති සත්තා නං කම්ම පච්චයා. තු බොහෝ ආහාරපාන කෑමබීම් පිළියොල කරලා ඒ සත්වයන්ගේ කර්ම හේතුවෙන් කිසිීම නෑදෑයෙක් සිහිනො කරන අවස්ථා තියෙනවා කියලා. කිසිම නෑදැෑැක් ඒ සත්වගේ දැන් දැක්කන් විමිසා රජ්රෝ පලවෙනි දානවෙලා වේ මේ ඥාතිීන්න සිහිකරෙන්නෑ. ඉතින් මේ ප්‍රේතයව බලාගෙනන්න අරවාගේ දොරවල් අළංඟට ඇවිල්ල හන්දිලට ඇවිල්ල බලාගෙන හිටියට. කෑම්විම් පිළියල කරනවා දන් දෙෙනවා නොයෙකුත් ක්‍රියාකාරකම් මේ ඥාති කරනවා. මේ කට්ටියව යන්තංවත් මතක් වෙන්නේ හරි ඊර් බලාපොරොත්වයෙන් වාසය කරනවා අපිට. අපිට වස්තද යන අපිට දන්ද යනේිට අපි වෙනුවෙන් එක කියව පූජා කරයි කියලා. නොමුත් ඇර කර්ම වේගේ හේතුවෙන් මතක් වෙන්නවෙන්නත් සසර ජීවිතය අසරණ වෙන අසරනවින් බලන්ට අදට අපි නිකං හිතන්ඩ කවරට මොනහරි දේ කියෙලා හිතාගනින්නවා ඇතික නොයකුද දෙවදන තැන්තිෙන වන අපිට කතා කරන්නත් බෑයි ඇත් එක්ක කවුහරරි අපිතම දානපතිය ඉන්න. ඉතින් අපි වෙලාකට බලාගනින්න කියලා හිතන්ක මොහරි ලැබේ මතක් වෙන්නවත් නෑ. අයට අයට නොයකුත් ප්‍රධානයන් කරන කරෙනනවා පි නද කියලා මක් න්නව නැතනති සදත්නැත ඉන්ද නවා. ඒවගේ අසර්යච්ච සත්‍යයෝ කුසගින්නේ සුදහගින්නේ වේලිවේලි වාසය කරන සත්‍යවය තමයි ප්‍රතයෝ කියලා කියන්න. එහෙම වතුරපි දක්වත් නැතුව ඉන්න ඒ අයට වතුර ටිකක් ලැබෙන්නේ කෑම ටිකක් ලැබෙන්නේ පැහැදිලිවම ඉතා පැහැදිලිබම අන්නයි දුන්නොත්. ඉතින් ටු වෙලා තමන්ගේ ඥාතීන් දෙයි කියලා බලාගෙන බලාගෙනඉවා මොනවත්ම ලැබෙන්නේ නැතිකොට කල්පක ආනක් ඉඩ වෙනවා. කිසි මුදක් ලබෙන්න්න අධිකතර වේදනාවලින් ඉඩ වෙනවා එතින්ඒ වගේ බුදුරජාණන් වන්ස දෙේශනා කරන ආහාරපාන කෑමබීම් පිළියර කරලා තිබ්බත් ඒ සත්වයන්ගේ කර්ම ය හේතුවෙන් කිසිම නෑදායකයාලව සිහිකරන්නේ නැති අවස්ථාවක් තියෙනවා කියලා. ඒවන් දදන්ති ඥාති නං ඒ හොන්ති අනුකම්පකා සුචිින් පනීතං කාලේන කප්පියන් පාන භෝජනං. ඉදං වෝ ඥාති නං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදම්වේ ඥාති ඥං හෝතු සුකිතාාව හොතු ඥාතයෝ. මේ යම් කෙනෙක් ඒ ේත. ඥාතිීන්ට අනුකම්පා කරට සිත් පහල වෙලා අනුකම්පා කරනවද, ඉතිං සුද්ද ව ප්‍රීත වූ කැපවූ ආහාරපාන වර්ග සුදු සුකාලයේදී මෙසේ දෙන බුදුහන්දුරන්ට පූජා කරනවා මහහා සංගරත්යට පූජාකරනවා අනිත්ත අයට පූජ කරනවා. ඒ පින නෑයන්ට වේවා නෑයෝ සුවපත්වේවා කියලා ප්‍රාත්ථන කන. එක පිියරක කිය ඉදං ඥාති න හතු. සුි හුතු ාව කියෙන ගාාව බොහෝ වසය කිරවන ඉදං ෝ ඥාති නං හොතු කියලා. ඒතමයි අරදානෙ දීලා මේ එනම් ඉදං වෝ ඥාත ඥංහෝතු සුකිතාහොන්තු ඥාතයෝකෙන ගාථාව අප කියන්නේ. චේතනාව තින්ඩ නෑව ගාතා කෑල් අරගෙන ඉතින් අප යහ දානය අදදිල ඉදංව ඥාත යං හතු කියලා කිව්වට චේතනාව එතන නැත්තං ඒක වෙන්න නෑ. ඉතිය හින්ද චේ අපි දැනගෙනයි මේ කරන්න දැන් අපි දන්නවා මේ වගේ හිවෙච්ච ඥාතී ඉින්ව සංසාරක ජීවිතය බොෝ දුක්විදින ඥාතින් ඉන්නවා. අන්නේ ඥාතිීන්ට ඔන්න විදිහට චේතනා මුල් කරගෙන මේ පින ඒ අයට අනුමෝදම් වෙත්වා කිය අනුමෝදන් කර්ඩෝනෑ කියලා සූපත් වෙත්වා කියලා අනුමෝදන් කර්ඩෝ නෑ කියලයි සඳහන් කරන්නේ. තේ්ච තත්ත් සමාගන්වා ඥාතිපේතා සමාගතා පහුතයේ අන්න පානම්හි සක්කච්ච අනුමෝදරේ. ඒ ඥාති ප්‍රේතුයෝ අන්න එතැන්ට ඒකරාසි වනාද ඒ බොහෝ ආහාරපාන තමන් උදෙසා දෙන කල අන්න ඒ පින අනුමෝදන් කරගන්නවා කෙනෙක මේ හතාධර්මි තේරම. එහෙම ඒ අය අරමුණු කරගෙන මේ වගේ ආහාරපාන වස්ත්‍රා ආදිය සෙනසුන් ආදිය පූජා කරනකොට ඒවා අනුමෝදන් කරගන්නව ඒ මහොතේම. චිරන් ජීවන්තු නෝඥාතිී ඒ සං හේතු ලබා මසේ. අම්හාකකංච කතා පූජාදායකාච අනි් පලා යම් කෙනෙක් හේතුකොටගෙන මේ අවස්ථාවේද සම්පත් ලබා දෙනවද ඒ අපේ නෑයෝ බොහෝ කල් ජීවත් වෙෙත්වා. කියලා ඔවුන් විසින් අපට ද පූජාකරන, දේවල් අනුමෝදන් කරනවා සමහර වෙලාවට පොඩි වැදක් ිද නරකතැගුල් ඉපත්තිය ලබ තිෙනාය දව බව පපවා ලබාගන්න ව පැසෙනවා. ඉතින් ඉට පස්සේ ඒ අයත් අනේ මේ ඥාතිීන් බොෝ කාලයක් වැජබෙත්වා කියලා අනුමෝදන් කිරීමම් සිද්ධ කරනවා. ඉතිං දායකවෙච්ච ඒ අය දා ලබන අවස්ථාතිනවා ලබන් ඇැති අවස්ථාතියනවාති බොහෝ වෙලාවට ඒ පලයන් ලබන අවස්ථාතියනවා. නහිීතත් කසී අත්තිී ගෝරකේත නවිජ්ජති වනිජ්ජාතාදිස නත්ති හිරං්්‍යේත කයාකයන් ඉතෝ දින්නේ න යාපෙන්තිී පේතාකාල ගතා තහින් කියල සඳහන් කරලා තියෙනවා ඒක අපූරු කාරණාවක් බුදුරජාණ වන්ේ දේශනා කරතින් ඒ ප්‍රේතලෝකයේ මේ සී සෑමක් නැත ගවපාලනයක්ද නැත රන්ඩිදියෙන් ගනුදෙනුවක් ද නැත වෙළදාමක් ද නැත ඒ කියන්නේ අපිට කරන්ඩ ගොඩක් දෙවතියනම මනුස ජවිතයේ අපිට අවශ්‍යනං උනන්දුවෙන් කටයුතු කරලා කණ්ඩ බොන්්ඩ ආදී ඒ තරක් නෙවේ ජීවිතය සාර්ථකරගණඩ අශ්‍ය බෝධ දෙව සිද්ධ කරගඩ පුුවන් නමුත් මේ ප්‍රේත ලෝකොල ඒවනෑ එහෙම එහෙම කිසිීම දෙයක් කරලා යමක් හම්බ කරගණ්ඩ යම කුවමාරු කර ග්ඩ මොකක්වත් නෑ. ඉතිං මල ප්‍රේතවෙච්ච අය බෝ මේ කවු හරි දුන්දයෙන් තමා යපෙන්නේ. ඒ පිනෙන් තමයි ඇපෙන්න්නේ. ඉතිං ඒක හින්දා. පින්දීම ඥාති මිත්‍රාදීන්ට පින්දීම කියන එක ඉතාමත්ම වටන දෙයක් ඒ කරන බොහෝ උපකාරයක් අර මවපියන්ට කරඩ්ඩඕන යුතුකං දරුවන් විසින් කර්ඩඕන යුතුකංවලදී අවසා යුතුකුමක් විදිර සඳහන්කරලා තියන්නේ මිය පපල්ලො යාට පසේපුම් පින් පමණනක් කියෙනෙ එක. ඉතිං ඒවා අපි තේරු ගණ්ඩුවන තේරුම් අරගෙන හරියටට කරන්්ඩඕන පින්වත්ද මේ කරන්න පින හරියට කරන්්ඩඕන බාහ බලයෙන් යොදපු. තමන් නිවැරදිව හරි හම්ප කරපු දේවල් තියෙන්ඩෝනෑ ප්‍රතිග්‍රාගයන් වහන්සේලා නිවැරදි වෙන්ඩෝනෑ දෙන අය නිවැරදි වඩෝනෑ සීලවන්ත ගුණවන්ත වඩෝනෑ එතකොට ඒ එකතු කරගන්න දේ නිවැරදිවකර කර ගත දේවල් වෙඩෝනෑ දෙනදී ඊළඟට ඒක ඥාන සම්ප්‍රයුක්ත වෙන්ඩෝනෑ එකන්න හොඳින් දැනගෙන කර්මඵල අදහාගෙන, වදෙන්ඩවුන් ඒගේ බොහෝ පින්කරගන්නඩ පුලුවන් වෙන්න නිවැරදිීමම දානය දුන්නොත්. ඉතින් මේ මුූලදධර්මය ගැනත් බුදුජාන්ේ සහන් කරනවා එකනං අපට හොට හුරුපුර ගතාධර්මය උන්න මේ උදකංවට්ටන් යතා නින්නම් පවත්තති ඒව මේව ඉතෝ දින්නං ප්‍රතානං උපකප්පති කියලා. ඒකඇන්නේ උස්බිම්වලට වැටිච්ච වතුරත්තියෙන වනං ඒක මිටි තැනට යම්සේ ගලාගෙන යනවා වගේ. උස්බිමකට, ිච්ච වතුරක් තිෙනව නන් එක මිටි තැකට ගලාගෙන යනවාවාගේ දුන්දේ ප්‍රේතයින්ට යනවා කියලා හරිද ඔතන ප්‍රේතය කියැන්න මේ පරලෝගිය අය කියන එකයි එත එහෙම නං දැන් ඔය උන්න මේ උදකංවට්ටන් යතානිින් න්නම් පවත්තති ඒ මේ යිතුෝ දින්නම් පේතා නම් උපකපති කියල සඳහන් කරන්නේ ඔය අපි පැන් භාජනය අතටරගෙන පැන්වක් කරන්න කියලා කියැන්නේ ඒ උපමාව සිහි කරන්න මේ පැණින් පිල්ල තිබ භාජනය කොයිතරනං හිස්ස තිබ භානය පිරුණේ පල්ලෙහා තියන එක උඩ තියනවතුර පල්ල හට ටෙන වගේ අර ප්‍රේතයින්ට මේ මේ පින ලංඟාාවෙනවා කෙනෙක තමයි කියන්නේ එසැනින්ම ලඟාාවෙනවා කෙනෙකයි කියන්නේ. ඒත් එක්කම ඊළංගාතාධර්මයක් බොහෝ අපිට හුරුපුරු දෙකක් යථවාරී වහාපුූරා පරිපූරෙන්තිසාගරං ඒව මේ වයිතෝදින්නම් පේතානං උපකප්පතිෙන ගාතාධර්මය. මහා නදීහු පිරුණාහු. මේ මහා නදවපිරුණෝ යම්සේ සාගරය පුරෝනෝ යම් කිසි නදියයක් පිරි තියෙනවා නන්ගේ නද පහලට කරල සාගරය පුරුවෝණවා වගේ මෙයින් දුන් පින ප්‍රේත යන්ට පැමිණෙනවා අර උද යන වත්‍ර පල්ල යාහටිගල්න්නනවාගේ මහා නදීහු සාගරය පුරෝණෝ වගේ මේ පින ප්‍රේතයින්ට ලැබෙනවා කෙනෙකයි මේක තේරුම. ඉතිං අපි බලන්ඩෝන හැමවෙලේම මේ ආකාරයට චේතනාවන් පෙර දැරිකරගෙන තමන් අරමුණ කරනකොට අවිහිංසා සංකල්පය තියෙනවාන අවිහිංසා සංකල්පය ඇතික කරණ්ඩුවනෙක්තම යන අපේ ඥාතින්ට මේ පින් ලබෙන්ඩෝනයෙකිළ දම්පින් කරලා පුුණ අනුමෝදනා කරන එක. අදාසි මේ අකාසි මේ ඥාතිමිත්තා සකාසි මේේ පේතානං දක්කිනං දජ්ජාපු පේ කත මනුස්සරං. මට මේ නම්දේ දුන්නේ මේ නම් වැඩ කළය මගේ නෑක මගේ මිත්‍රයක මගේ යහළු එකයි ඔවුන් පෙර කළ උපකාර සිහිරන්නේ ප්‍රේත යන්ට දක්සිනාව දෙෙන. තමයි කියන්නේ. හරිතු මට මේ වගේ උදව උපකාර කරලා තියෙනවා මට මේ දේදේ දීල තියෙනවා මට මේ වගේ වැඩ කරල තියෙනවා මේ වගේ මගේ නෑෙක් මගේ මිත්‍රයෙක් මගේ අහළුවෙක් කියලා මේ මේ පරලොගය අත්තන්ට දන්දීම සිද්ධ කර්ඩුව නෑ කෙනෙක් තමයි මේ ගාතා ධර්මි ති වදාසිමේ අකාසිමේ ඥාතිමිත්තා සකාචමය කියලා තියෙනේ ගාතා ධර්මේ. ඉතින් අපි මේ ගාතා ධර්මයන අපට හුරුපුරදුීම කොහෙන්ද පිට ආවේ යථවාරී වහපුූරා කෙනකට අපිට අදහස ෙන්ඩෝන ස්වාමනිිහන්සේලා යථවා වහපූරා පරිපූරෙන්ති සාගරන්කිනට යථවාරී වහපූරා පරිපූරෙන්ති සාකරකට අර පිරිච්ච නදීන් සාගරය මහත්සේ පුරවලාලන්නේ යම් සේද කෙනෙක. මතක් වෙන්ඩෝන ඒකයි මේකැන් මේක නැතුමේ අමුතු අන්දභක්තියකින් කරන්ඩෝන එකක් නෙවේ. න්න මේ උදකන්වටන් යතානින්න පත්තතිකෙනට අපට මතක් වවැ්ඩෝන. එතකට තමයි අප පින සම්පර්ණය නුඩ තියෙන වතුරු පල්ල හට වැෙනවා වගේ මේ පින් ඒ වෙලා මේ ඥාතියන්ට ලැබෙනව කියෙනක මතක් වෙන්ඩුවන තක් කියලලා එහෙම පින් දෙන්ඩෝන පින් කරලා පින් දෙෙන්ඩෝන. ඉතිං ඒගැන තේරුම් ගඩු නිළඟට සඳහන් කරන්නේ නැහි රුන්නංවා සෝකෝවා යාව්ඥා පරිදේවනා. නතං පේතාන මත්තාය ඒවන් තිට්ටන්ති ඥාතයෝ. හැඩුවා හෝ සෝකවුනා කියලා හෝ අන් විලාපයක් කරා කියලා මෙ පරලෝගයාත්තට කිසිීම වැඩක් වෙන්න නෑ කියලා. ඒක ඇන්නට තේරුම් ග්ඩු නපී යම්කි විසි විදිහකින් හැඩුවනං වැලපුනානං වෙනත්තාකාරයක විලාපයක් තිබ්බනං සෝකකරා කියලා මේ ඥාතින්ට මිය පරලෝගයාටික්ීම වැඩක් වෙන්නෙ නැහැ. ඒ ඥාති ප්‍රේතයෝ. ඒ පරිද්දෙම ඒ ඉන්න විදිහටම ඉන්නවා කියෙනෙකයි මේ ගාතාව තේරමු. හරිද ඒ ඉන්න විදිහට මින්වා. කිසියම්ම කිසි පලක්වෙන්නේ නැති බව. ඉති හෙනම් කර්ඩ ඕනදේ පින් දෙන එක මිසක්කා අඩන දොඩන වැලපෙන විලාපතියනය එක නෙවේ. අයංචකෝ දක්කිනා දින්නා සංගම්හි සුපතිට්ටිතා. දීගරත්තං හිතා යස් ටානසෝපකප්පති දෙන ලද මේ දක්සිිනා වනාහි, සංගයා කරෙහි මොනවට පිහිටියා ඒ ප්‍රේත ජනයාට දිගු කලක්ම හිත පිණිස එකනෙහිම පැමිණේ ඒවත් එයින් සැපයපාක ලැබේ එක නෙහිම පැමිණේ අර උඩ තියන වතුර පල්ලයාට ගලන එක ඒ වෙලායම සිද්ධුවෙනවා මනාකොට සකස් කරලා දෙන මේ දානය ධනයෙන් ලැබෙන සංඝයා කෙරෙහි හෝ ඒ දෙන දානය ඒ කරන පරිත්‍යයාගය ඒ වෙලාවම ලැබෙන බව ඒ මොහොතේම ඒ වෙලාවෙම එකනෙහිම මේ ප්‍රේතීට ලැබෙන බව අර්බිසා රජුරු පැන් එලවන කොටම බුදුරජාණන් වහන්සේට පැන් ික පිළිගන්නොන කොටම මහාසංගරත්නයට පැන් පිළිගන්න කොට මොකදදුනේ අරකට්ටියට පොකුණු පහල වනා වතුර පහල වුණ ඒ වගේ බොහෝ දේවල් පහළවැඩ පටන් ගත්තා ඒ වගේ තමයි ඒ වගේ ආහාර පූජා කරනකොටම දිවභෝජන පහළ වනා ඒ මහා පිනක් කරන්නේ බදුජාණන් වහසේ ප්‍රමුඛ මහා සංගරත්නයට දෙන දානය. ඒ වගේ දානයක් තමයි අපත් නිවෙස්වල දෙන්නේ. බොහෝ අය කර්ඩුව වැඩම කරනවා කියලා නිකං කරඩුවක් වැඩම කරනවා. එහෙම අදහසක් තියෙන්නේ මේ කර්ඩු තුළ සරජතා ධාතුන් වහන්සේලා වැඩඉන්නවාය. බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා හා සමාන ගෞරුවයකින් මේ, කරණ්ඩුව වැඩම කර් න ඒක නිකන් සම්මුතියක් කරගෙන මොකක්ද කියලා දන්නෙ නෑ ඇයි වැඩ ඇයි මේක වඩම් වන්නේ කියලා දන්නෙත් නෑ මොකක්ද මේ වෙන්න කියලා කිසිීම අදහසක් නෑ ධාතුකර්ඩුව තැන්පත් කරලා භික්ෂූන් වහන්සේලා පේලියට වැඩහිඳලා ඉන්නකොට ඒ දන් දෙෙන අයට මතක් වන්න ඕන බුදු බුද්ධක් ප්‍රමුක මහා සංගරත්නයට මහා සංගරත්නෙක් මෙතන ඒ වැඩ ඉන්න සවයන්සලා විතරක් නේ සැරුත්ම කලන් ආනන්තරාහුලාදී උත්තුමයාණන් වහන්සේලාගේ පටන් ඉතිං පින් වාකය කියන තමයි වෙලාට කිව්වට ඒ හැමතැක තියෙනු චේතනාව කියනකයි මේ නැවතනවත මතක් කරන්නේ ඔක්කොම වාක්ක්‍යවලට ගාතාවලට සීමා වෙලා. වාක්‍යවලට ගාතාවලට සීමමාවෙලා වාක්‍ය කියවුණු ගාතා කියනව ේතනාවනෑ. ඔය චේතනාව විතරක් තිබන වාක්‍ය ගාතා නැතිවුණට ඒ අනිසය සිද්ධය වනො පින්නවාත් චේතනා හම්ික් වේ කම්මන් වදාමි එතකොට චේතනාවයි කර්මය කියලාකයන්නේ ධනයක් දෙනකොට ඒ චේතනාවයි ප්‍රබල වැඩෝන. උගාක් කවෙලාවට සි සංගිකවාක්්‍ය කියන කියලා කියන්නේ මේ ස්වාමින් වහන්සේ මේ ඉන්න ඉස්සරහා ඉන්න පිරිසට. මේ දානවස්තුව සංඝ්‍යාව වහන්සේට පූජාකරණනවා කියලා ඉදිරිීන්න පිරිස ඇතනම තනියමයි සංිකවාක්්‍යය කියන්න්න ඕන. ඒ භික්‍ෂුණ වහන්සලා කියන් ඕන එකක්නෙව. මේක කියාගඩ බැරිහිද කියවන පුංචිින් නොදරුවන්ට කියන විට කියවීම කියවන්නේන්නන්නේ ඒ වගේකක්වොයි කරන්නේ ගාතාවන් හි තේරුම් අරම් බලන්ඩ ඒවගේ තියෙන්නේ මේ භික්‍ෂාධානය සංග්‍ය වහන්සට පූජාවේවා. හරි මේ පිරිකර සහිත භික්‍ෂාධානය සංග්‍ය වහන්සට පූජාවේවා ති ඒක කියන්න්නු සංගයවහන්සේද. නමුත් අනුග්‍රහය පිණිස මේක කියනවා. අපේ බොහෝ ඉස්සරහ ඉඳංගඉන්න අය හිතන මේ වාක්‍ය හාමුදුරුව කියන්ඩුවන එකක් හාන්දුරුව කියනකට අප ඒක කිව්හව මේ වැඩේ හරයවා කියලා. එහම එකක් නෙවෙයි. තන සංග්‍යාවහන්සේට දිය යුතු දානයේ ආනිසංස ලැබෙන්න පින්නත්න තමන් චේතනාවෙන් ඒ සිද්ධ සිද්ධ කලොත් විතරයි. චේතනාවෙන් ඒ දේකළොත් විතරමයි ඒ අනිසංසවවාරය ලැබෙන්න්නේ ඉතින් ඒක තමන්ගේ ඇතුලි තියෙනුන හැකිව මේඒක සංග්‍ය වහන්සේ සංඝ්‍යහන්සේ කියන හැඟීමසාංගික හැගීම බොෝද දෙනකොට ඇතිකරගණ්ඩ මේ වෙනකොට පුුවන්කමක් ඇත්තෙත් නැ ඒම අදහසකුත්නෑ සං්‍යාවන්සක මේ මෙතරන්න හාමුදුරුවටික අදහස් එහෙම නෙවෙයි සංගීක කරද්දී මේක පොදු සංස්ථාවක් හරිද අපි යම් කිසි තැනකට මොහරි පරිත්‍යයක් කරනගේ හතන්ට අපි දැම් මේ රජයට පරිත්‍යයක් කරනවා රජය අපිහිතමුක ආපදා කළමනා කරණය සඳහා යම් කිසි මණ්ඩලය පිහිටවලති නවා කොහ අරි තැනකින්න ආපදාවට පත්තච්ච අයට ආධර කරන මෙතට ආදාර කරන්න තකටි ඒක තෙෙන්ට සපයවා කියෙන තිෙති අපි හිලතට නඩුපියල්ලක්ෂයක් පූජරන ම නැත් එතන නියජතය කැවිල්ලා අපෙන් මේ මුදල අරගෙන යනවා අපිට මොකක්රි ලබාදීලා රිසිට කක්හරි මුණනොහරි කක්තිීලා මේ මුදල අරගෙන යනවා. මේ ආපු කෙනාටද අපි දුන්නේ මේ පරිත්‍යයාගේ කරේ නැත්තං ලැබිය යුතු කෙනාටද මේ පරිත්‍යයාගේ කරේ. එතුකට අපිට තේරෙන්ඩුවනෑ අපි මේක දුන්නේ ආපදාවට පත්චිච්චායට අන්නේ වගේ. අතීතයේ වාසයකරපු මහා සීනාශවයන න් වහන්සේලාගේ ඉඳලා. අනාගතයේ පහලගෙන සියලුම භික්‍ෂූන් වහන්සේලා කිය භික්‍ෂු සංගමය. ඒ භික්‍ෂූන් වහන්සේලා පිරිසම භික්‍ෂු පරපුර බුදුරජාණන් වහන්සේකින් පැවතගෙන එන එතැන් පටන් මේ දක්වා මෙතන දලා නාත දක්වා භික්‍ෂූන් වහන්සේ කලා යම් පිරිසක් ඉන්නවාද අන්න ඒ සියලෝම භික්ෂූන් වහන්සේලාට කැප කරලා මේ කණ්ඩායම යහපත සඳහා මේ නිවන්දකින්ට පිළිපන් පිරිසගේ යහපත සඳහා මේ සේනාසනය පජ කරවා සේනාසනවල දහමනක් හොඳටඒ අදහසෙන්න්ෝන.යමොකද මේක අපි පපුජා කරනදැන් අපි භික්‍ෂූන් වහන්සේ විදිට පිින්න්නතය හෝට ලෙකට වගේ ගහම කියලාකාබරෙක ඉන්නකොට එදා දවසේ අයිතය ඇරගෙන. ඉඳලා ඒ දවසයෙන් පස්සේ නවාතැම්පලින් අයින් වෙලා යනකොට අරක බාරදිීලා යනවා. භික්‍ෂන් වහන්සේගේ සේනාසය කියලා කියන්නේ උන්වහන්සේට ඒ වගේක. මං මේ දිනවල මේ කුටියේ වැඩඉන්නවා. අනාගතයේදී මේක බොහෝ ස්වාමන් වහන්සේට මේ කැක ක ති හදම පරිසං කරල මේ තියන් ඩෝන කලා. අන්නේ වගේතම සේනාසනය පූජාකනුට අපට තියෙන්ඩෝන අදහස කොයි කවරදාක හෝ බුදුරජාණන් වහන්සේගේ මහා සංගරත්නය මේ සේනාසනය භාවිතා කරයි කියලා අන්න එහෙම හැඟීමක් ඇතුළලාන්ත හැඟිීමත්තිබූත් බහෝ පින් ටැස්සෙනවා එහම රස්සෙන පින් ඉටනතම් මේ පරලොගියට අනුමෝදන් කරනකොට එකනෙහිම ඒවා පහළ වෙලා එකනෙහිම ඒ ප්‍රතිඵලය ලැබෙන්ඩ විශාල හේතුවක් වෙනවා ඇතින් මේවා හරියට දැනගත්තොත් කරන වැඩි හරියට කරන්න පුඩාංකම තියෙනවා. ඉතින් දන්න අය හරියට මේ දේවල් කරන අත්‍රවාය බොහෝ ධනය බොහෝ ශ්‍රමය වියදන් කළ සමහරය අඩු ආනිසංසයක් තමයි ලබාගන්න මොකද චේතනාව හරිගස්ස ගණඩ යාලට ුවමනාවකුත් නෑ දැනගන්ඩුවමනාවකුත් නෑ තිරකුඩඩ ප්‍රේතවස්තුවට අනුව අනුකූලබ අපි කල්පනකරොත් පුළුවන්කම තියනම දේවල් තේරුම් අරගඩ ඉති ඒ සඳහාපි කටයුතු කරන්නට ඕන නිවැරදිව ලැබෙන ලාභය වඩාලාබභයක් බාට පත්කර ගැනීම සඳහා එතකොට මේ සූත්‍රධර්මයට අනුකුලොතින අවසාන ගාථාව තමයි සෝඥාති දම්මෝච අයං නිදස් සිත පේතාන පූජාච කතාාවලාරා බලංච බික්කුණන මනුපප දින්නං තුම්මේ හිපු menyangන් පසුතං අනපකන්ති බුදුරජාණන්සේ දේශනා කළතින ජීවත්ත සිටිනුන් විසිං කළ යතු ඌ ඒ ඥාතිධර්මය මේ විදියට දක්වන ලදී ප්‍රේතීන්ට මහත් පූජාවක්ද කරන ලදී භික්‍ෂුණට සක්ති ජනක ආහාරපාන දීම් වසයෙන් බලයද දෙන ලදී. එසේ තොපොවිසින් මහත් පින් රැස් කරන ලදී කියලා බුදුරජන්හන්සේ අවසාන වසයෙන් සඳහන් කරනවා මේ තීරෝකුඩ්ඩ ප්‍රේතවස්ට්‍රිය සඳහන් වෙන ආකාරයට බිම්බිසා රජුරුවන්ට වෙච්ච සිද්ධිය සංසාරක ප්‍රවෘත්ති ලඩ සසර සිද්ධ වෙන දේවල් කොයි තර නං තීර්ක කාලයක් දුක්විඳනා දුක්විඳිනවාද සැප විදින සැපමවිදිනිවාද. ඒකහින්දා මේ ප්‍රේතවත්තු කතා ප්‍රෘතිවලදී අපි නිබන්ධව මතක් කරන්න මේ පින්වන්තායට තමන් ගොවික් කියෙ මක තියාගණ්ඩ කියලා හැම දාම්මම් එක මතක් කරනවා. ගොවියාට කෙතක් තියෙනවා වපුරන්ඩ බිජුතියනවා. ඒනම් කෙතෙේ වපුර ගණ්ඩ බීජ වපුරන්ඩ එක්කම බීජ අස්වැන්න බවට පත්කරන්ඩ වශ කරන තපස ආදිය සියල්ලම තියෙනවා. ඉතින් ඒ සල්ල සිද්ධ කරමින් තමගේ ජවිත සසාර්ථ කරගණන්ඩ වගේම මේ ආකාරයට කටයුතු කකිරිමුතුම් නිවනිින් සැනසෙන්නට හේතුවක් වෙනවා බොහෝ පින් රැස්සීම නිවන්දකන්නට ඕනෙනවා ඒකයි දිනව ලබි මේ පිළිබඳ කතා කරන තවත් බොහෝ ජීවිතය නිවැදි කරගණ්ඩ වශ්‍ය කරන කටයුතු අපේ අති සිද්ධ කරගන්නඩ ඕන කරන උප දෙස් මේ ප්‍රේත වස්තුලින් පට ලබාගන්ඩ පුළුවන්ති නිවසේද ධර්මයශ්‍රවණය කරපු අයට බොහෝ පින්ටස්සෙනවා පිනත්න මේ ආකාරයට ධර්මය කරුණු තමන්ගේ ජීවිතට එකතු කර ගැනීමෙන් කය වචනය සිත සංවර කරගන්නකොට. ඉති එහෙම කාය වචනය සිත සංවර කරගන්න මේ පින්වන්ත පිරිසතුල ජනතන සියල පුුණ ශක්ති අදත් කලයා අනමිතු දායගත්වය ලබා දුන්නේ පින්වන්ත අයට අනුමෝදන් කරමු අනමෝදන් වේවා කියල ප්‍රාර්ථනා කරන්න. සසර වසන තා කල් පාප මිත්‍රේගේ ඇතුටකට පත් නොවන්නට මේ පින් හේතුවේවා කළ අනමිත සපතිය නිබඳව නිරතුර ලැබේවා හවසාන වසින් උතුම් නිවනිින් සැනසනට මේ මහා පංකම හේතුවක්ම වේවා කළපි ප්‍රාර්ථනා කරමති අද දවසේ. මේ ධර්මදේශනාව දායකත්වය දරලා කටයුතු කරන්නේ නුගේ ගොඩ මෙල්ඩ ප්‍රදේශයේ අංක හැට අට ලිපිනේ පදිංචි. විධානගමගේ කුරප්පු මෑණියන්ගේ දදරු පිරිස කියෙලයි සඳන් කල තිෙන දායකත්වය දරන්නු ලබන්නේ. නොවම්බර් මස විසිහය වන දිනට පන්දදිනය සමබරණ ප්‍රේනා විධානගමගේ කුරපපු මෑණියන්ට නිදුකයෝගගේ දීර්ගවශ ප්‍රාත්ථනා කමින් තමයි ඒ දූදරුවන් දායකත්වය දරන්නේ. ඒවගේ තම නැසගේ ප්‍රියාණන් වන සිරිල් කරප්පු මහතාට නිවන් සුව පාර්ථනා කරන්නටත් ඒ වගේ එම දෙපනමින් මෙපරලෝගයේ සියලුම ඥාතීන්ට පුන්නන මෝදනා කරන්න දෙසකණන් වහන්සේ. ඇතුළු මහා සංගරත්නයට සෙත් ප්‍රාර්ථනා කරඩ පුුණන්න නෝද කරට සල දෙවරු මේඒ පින්න්න අු ෝදම් වෙත්වා කිය සඳහකරල තින දේවතානු භාවයෙන් මෙම ලෝකේ පැතිරයන භයානකු වදුර ලොවැසි සියලූ සත්වයන් අරභයා ආරක්ෂා කරන්නට දේවානු භාවේ ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ලක්වසි ලෝව ඇසිලල් දෙනාටම උතුම් ධර්මාබෝධය සඳහා අරමුණු කරගෙන දායකත්ය ධර්න මේ පින්නන්ත දූදරු පිරිසටත් සුජිවත්ත වාසය කරන යදු දර්පිරිස ඇතුළ උපන්දිනය සමරණ ප්‍රේමා විධානගමගේ කුරප් මෑණියන් ඇතු ේල ද නට නිදු රෝග චර ජියුණනි ලබේවා කියල ප්‍රාර්ථනා කරම මිය පල න්න දන පානන්තතු සියලු ඥාතිමිත්‍රද මේ පින්නන දනවා බල ප්‍රත්තින කාරයටම ന තු නි නි ින් තු වා ල ්‍රාతනා කරනවා හැම දෙ නාටම ෙරවන්සරණයි ආකා සට්టාච බുම්මට්టා දේවානාග මහිදදිකා පුഞഞන්තం අනමෝදිත්තා ചिරங ක්කం ుசாසනං சிिරరක්ක തुදේසනං, िරంరකங තුමङ පරంथ Ivan mag weemoes.